නාය ප්‍රතිවිධියකත කරගැනීමේදී අපි මූලික වශයෙන් මේ එකඟ වෙලා තියෙන්නේ ද්විපාර්ශ්වික ණය හිමියන් එක්ක මොන විදියටද ණය ගෙවන්නේ කියලා. ඒක මේ ක්‍රියාපටිපාටියේ වැදගත්ම සංදිස්ථානයක්. මොකද අපි අප්‍රේල් මාසේ 12 වෙනිදා 2022 ණය ගෙවීම අත්හිටෙව්වට පස්සේ අපි දැන් තමයි පළවෙනි වතාවට අවුරුදු දෙකක් මේ ගැන සාකච්ඡා කරලා ඊළඟට මොන විදියටද ණය ගෙවන්නේ කියලා යම්කිසි එකගතාවයකට ඇවිල්ලා තියෙන අපේ ණයගත්තු කට්ටියකින් එක කොටසක් සමග. ඉතින් එහෙම වුණාට පස්සේ තමයි අපේ අර නැවත වරක් අපේ අර ක්‍රෙඩිට් රේටින් එහෙම ඉස්සරහට යන්න මේක එක පළවෙනි පියවර වෙනවා. ඉතින් මෙතනින් ඉස්සරහට අපිට අපේ බොන්ඩ් හෝල්ඩර්ස් අතර නැත්තම් අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර හිමියන් එක්කත් සාකච්ඡා කරලා ඔවුන් සමගත් කේවල් කිරීමක් කරගන්න වෙනවා. මට හිතන විදිහට බොහෝ වෙලාවට මෙතනදී ස්වෛරී බැඳුම් කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් අතර ඔවුන්ගේ ඉන්න මූල්‍ය උපදේශකයන් සහ නීති උපදේශකයන් අතර යම්කිසි එකඟතාවයක් බොහෝ වෙට තිබිය යුතුයි මොන විදිහටද මේක ඉස්සරහට යන්නේ කියලා. ඉතින් මේක මේ ක්‍රියාපටිපාටියේ වැදගත් සංදිස්සරේ. නමුත් මේකේ තේරුම ඇවිල්ලා ප්‍රශ්න ඔක්කොම ඉවරයි හරි අපි බංකොලොත් භාවයෙන් එකපාරටම විදුණා කියන එක නෙවෙයි. අපිට විශාල දුරක් යන්න තියෙනවා. මෙතනදී අපි කරගත්තේ මූලික වශයෙන් අපි මෙච්චර කල් නොගෙව හිටපු ණයේ අලුතෙන් ගෙවන්නේ කොහොමද කියලා එකඟතාවයක් ඇති කර ගැනීමක්. ඒක හරියට ඇවිල්ලා අපේ ක්‍රිබ් එකට ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් බැංකුවෙන් ණයක් අරගෙන අපි ණය නොගෙව හිටියොත් ණය පැහැර හැරියොත් වාරික දෙක තුනක් ගෙවන එක පරක්කු කරොත් එහෙම අපිව වැටෙනවා අර ලයිස්තුවකට, බ්ලැක් ලිස්ට් එකකට, නැත්තම් ක්‍රිබ් එකට කියලා. ඉතින් අන්නේ ක්‍රිබ් එකේ තමයි දැන් අපේ නම තියෙන්නේ. ඉතින් ක්‍රිබ් එකෙන් නම එළියට ගන්න ක්‍රමයෙන් අපි එළියට එන්න ඕනේ. ඉතින් ඒකට ගත්තු මම හිතන්නේ තීරණාත්මක පියවරක්. නමුත් මේ ගමන තව ඉස්සරහට අපි යන්න තියෙනවා. මේක රටේ ආර්ථිකයේ ඉදිරි පියවරට කොයි විදිහටද බලපාන්නේ? මේක යම් වාසියක් තියෙනවද? කොහොමද ඒක බලපාන්නේ? ජනතාවට තියෙන ප්‍රධාන වාසිය තමයි සාමාන්‍යයෙන් කිසියම් රටක් ණය ගෙවන්නේ නැති වුණාට පස්සේ අලුතෙන් ණය ගැනීමට හැකියාවක් නැහැ. කරඩ අර අපි බැංකුවේ ක්‍රිබ් එකට ගියාට පස්සේ අපිට කිසිම බැංකුවකින් ආය පාරක් ණය දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අපි ණය ගෙවන්නේ නැති නිසා අපිට රටවල් වලින් ලංකාවේ සංවර්ධනයට ලබා දෙන මුදල්, පාරවල් හදන්න වෙන්න පුළුවන්, ජල ව්‍යාපෘති වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා මධ්‍යම අධිවේගී මාර්ගයේ කිසි ප්‍රමාණයකට නැහිලා තියෙන්නේ. මොකද ඒ සමහර ආධාර නැවතිච්ච නිසා. ඒ වගේ දේවල් සඳහා නැවත ණය ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා මේ ගිවිසුමත් එක්ක යම්කිසි ප්‍රමාණයකට. මේක සම්පූර්ණයෙන් ඉවර වෙන්නේ අපි අර පුද්ගලික ණය හිමියන් එක්කත් සාකච්ඡා කරාට පස්සේ. ඉතින් එතකොට අන්නේ සංවර්ධන කොටස්වල යම් කිසි ප්‍රමාණයකට අපි කියන්නේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න පුළුවන්. ඒක එක පැත්තකින්. අනිත් පැත්තෙන් සමහර ආයෝජකයන්ට එහෙම රටක් සම්පූර්ණයෙන් ණය නොගෙව තියෙද්දී ඔවුන්ට ආයෝජනය කරන්න බෑ. මොකද ඔවුන්ගේ නීති රීති පද්ධතියෙම ඒ වගේ රටවල් වල ආයෝජනය කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් යම් කිසි ආයෝජනයක් දැනට පවතින ආයතන හරි ආයෝජනයක් කරොත් එහෙම ඒකෙන් අර ව්‍යාපාරවලට සහ අපේ සාමාන්‍ය රැකියා අවස්ථා වගේ ප්‍රමාණයක් වැඩි වීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම ව්‍යාපාර කරගැනීමේදී අපි කිසි පහසුවක් වෙන්න පුළුවන්. මොකද ණය නොගෙවන රටක් එක්ක විශේෂයෙන්ම ණයවර ලිපි, ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එහෙම අසං කරද්දී ඒව විවෘත කරද්දී ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා නමුත් අපි කියන්නේ අපේ ක්‍රෙඩිට් ඒජන්සි ක්‍රෙඩිට් රේටින් එක හොඳට ආවොත් එහෙම අපිට ඒකේ වාසියකුත් අපිට ගැනීමට හැකියාවක් තියෙනවා. දීප් මේ දීපාර්ශ්වීය ණය ප්‍රතිවෝගත කිරීම සෛරී බඳුන් කර ට යම් එකඟතාවකට ඒමට බලපානවද? ඒක බලපෑමක් ඇති කරගන්නට හැකියාව තියෙනවද? ඔව්, ද්විපාර්ශ්වික ණය යම් කිසි ප්‍රමාණයකට එකඟතාවයකට පැමිණීම ස්වෛරී බැඳුම් කර සඳහා බලපානවා. බොහෝ වෙලාවට මට හිතන විදිහට ඒ ද්විපාර්ශ්වික ණය හිමියන් සහ ස්වෛරී බැඳුම් කර හිමියන් අතර යම් කිසි එකඟතාවයක් තියෙනවා විය යුතුයි. මොකද සාමාන්‍යයෙන් ওই ණය ප්‍රතිවිධගත කිරීමේදී කවුරුත් කැමති නැහැ තමන්ට වැඩිපුර මේ ණය කැපකිරීමක් කරන්න. එතකොට ඔවුන් බොහෝ වෙලාවට ඔවුන් දෙගොල්ලෝ අතර යම් කිසි එකඟතාවයක් තිබිය යුතුයි මොන විදියටද මේක වෙන්නේ කියලා මට හිතන විදියට. නමුත් අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. නමුත් බොහෝ වෙලාවට ඒ දෙකම බොහෝ වෙලාවට එක විදියට වෙන්නේ. මොකද කලින් අවස්ථාවල එහෙම නොවිච්ච අවස්ථා ඕනතරම් තිබෙනවා ණය ද්විපාර්ශ්වික ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් අතර එකඟතාවයක් ඇති නොවිච්ච ඒවා. නමුත් සාමාන්‍යයෙන් මේක ඉස්සරහට යද්දි බොහෝ වෙලාවට ඔවුන් දෙගොල්ලෝ අතර එකඟතාවයකින් විය යුතුයි මේ ණය ක්‍රම වේදේ වලලා තියෙන. හැබැයි මෙතනදී වැදගත් වෙන්නේ ලංකාවට ওই ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපිට ලැබිච්ච ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාණවත්ද කියලා. මොකද ප්‍රමාණවත් නොවන ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමක් ලබා ගත්තොත් ආයි පාරක් අවුරුදු 4කට පස්සේ අපි ආයි ණය ගෙවන්න පටන් ගනිද්දී අපි ටිකක් අමාරුවක වැටෙනවා. විදේශ මහ පරිමාණ විදේශ ආයතන වලට ලංකාව තුළ කිරීම සඳහා මේක යම් පිටුවහලක් වෙනවද? ඔවුන්ට යම් විශ්වාසයක් ඇතිවෙනවද මේ තුලින්? ඔව්, විදේශ ආයෝජන සඳහා අවස්ථාවක් ලැබෙනවා. මොකද මම කලින් කිව්වාගේ විදේශ ආයෝජන ගේන්න නම් සමහර ඒ රටේ ක්‍රෙඩිට් රේටින් එක නැත්තම් අර ණය ශ්‍රේණිය ඉහළට යන්න ඕනේ. තාම අපේ ණය ශ්‍රේණිය ඉහළට යන්න ගියේ නැහැ. ණය ශ්‍රේණිය ඉහළට යන්නේ අපේ
ස්වෛරී බැඳුම් කරත් ප්‍රතිවියෝ ගත කරලීවර වෙලා අපි අපි ගැන අවලංගු කරන ස්වෛරී බැඳුම් කර වෙනුවට අලුත් ස්වෛරී බැඳුම් කර නිකුත් කරනවත් එක්ක තමයි අපේ රටේ බොහෝ වෙලාවට ක්‍රෙඩිට් රේටින් එක ඉස්සරහට යන්නේ. හැබැයි ඉතින් මේක පළවෙනි පියවර. එතකොට මේකෙන් පස්සේ ආයෝජන ලබා ගැනීමේදී රට ක්‍රෙඩිට් රේටින් එක උඩට යනවත් එක්කම රටේ ණය ශ්‍රේණි ඉහළ යනවත් එක්කම අපිට ආයෝජන ආකර්ෂණ කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා. හැබැයි වැදගත් වෙන්නේ මම කලින් කතාවේදී කිව්වා වගේ අපි ආර්ථිකය වර්ධනය කරගන්න අවශ්‍යයි ණය ගෙවන අවස්ථාවේදී ණය ගෙවීමට හැකියාව ලබා ගන්න එක පැත්තකින්. අනිත් පැත්තේ මේ ණය කේවල් කිරීමේදී ප්‍රමාණවත් තරම් ණය කේවල් කිරීමක් සිදුව තිබිය යුතුයි. අපිට බලන්න වෙන්නේ ඒක ජූලි 2 වෙනිදා සමස්ත ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ. දැන් මේක දැන් ඇත්තටම අපේ සාහිත්‍යකරණික මේක අපා ඉන්ටර්වල් එක වගේ කාලයක්. ඒකට 2028 පස්සේ අපි නැවත මේ ණය ගෙවන්න අවශ්‍යයි. ඔබ යෝජනා කරන්නේ කොයි වගේ ආර්ථික වැඩ පිළිවෙලක්ද ඉස්සරහට මේ කොයි වගේ වැඩ පිළිවෙලක්ද තියෙන්නේ? ඔව් මේක ඇත්තටම හරියට අර විභාගේ සමහරලාට විභාග දෙපාර්තමේන්තුවෙන් කල් දැම්මහම ශිෂ්‍යයන්ට සමහරලාට පොඩි සන්තෝෂයක් වෙනවා. තව ටිකක් කල් තියෙනවා පාඩම් කරගන්න කියලා. ඒ වගේ ස්වභාවයක් තමයි මෙතනත් තියෙන්නේ. ඇත්තටම අපිට විභාගේ තාම ඉවර නැහැ. හැබැයි විභාගේ තියෙන දිනේ පොඩ්ඩක් ඉස්සරට අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට අපිට මේ කාලය ඇතුළත සූදානම් වෙන්න ඕනේ තව ටිකක් පාඩම් කරලා විභාගේ හරියට ලියා ගන්න. ඉතින් ඒ වාතාවරණය තමයි මම හිතන්නේ මෙතනදිත් තියෙන්නේ. දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ අපි ආර්ථිකයේ මේ විභාගයට හොඳට පාඩම් කරනවා වගේ නැවතවරක් විභාගෙ එන දවසර හොඳට ලියන්න නම් මේක කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ණය ගිවන දවසර ආයි හොඳට ණය ගෙවා ගන්න පුළුවන් වෙන්නේ අපේ ආර්ථිකයේ වර්ධනය කරගන්න ක්‍රියාපරිපාටි ගතොත්. මෙතනදී මේකෙන් ප්‍රධානම එක තමයි රජයට අයිති ව්‍යාපාරවල සිදුවන ප්‍රතිසංවිධානය. මම මේක නිතරම කියන්නේ මොකද මේ ණය අර්බුදයේ ප්‍රධාන කොටසක් තමයි රජයට අයිති ව්‍යාපාර. මොකද රජයට අයිති ව්‍යාපාරවල ගත්තු ණයත් මේ ණය අතර විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයකට කියනනම් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාවෙම තියෙනවා විදුලි බල මණ්ඩලය සහ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ණය වලින් බිලියන 3ක් ඇමරිකන් ඩොලර් බිලියන 3ක් ණය ශ්‍රී ලංකාවේ රජය අවශෝෂණය කරගත්තා කියලා. එතකොට ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ තවත් මම හිතන්නේ මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් අවශෝෂණය කරගත්තා. එතකොට පෙට්‍රෝලියම් එකේ විදුලි බල මණ්ඩලයේ බිලියන 3ක ණය කියලා කියන්නේ දල වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් අපිට අවුරුදු 4ටම ලැබෙන මුදල හා සමානයි. මෙච්චර දඟලලා ඔක්කොම කරලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබෙන සම්පූර්ණ මුදල හා සමාන ප්‍රමාණයක් එකවර ශ්‍රී ලංකා රජය මේ රජයට අයිති ව්‍යාපාර දෙකක ශේෂපත්‍රයෙන් අවශෝෂණය කරගෙන. ඉතින් එතකොට ඒකයි මම කියන්නේ ඒ රජයට අයිති ව්‍යාපාර ප්‍රතිසංවිධානය වෙන්නේ නැතුව අපි හිතනවා නම් මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කියලා කවදාවත් කරන්න බෑ. මොකද නැවත වරක් ඔවුන් පාඩු ලබද්දී ඔවුන් වෙනුවෙන් වියදම් කරාට පස්සේ ශ්‍රී ලංකාවේ ණය බර එන්න එන්න නැවත වරක් වැඩි වෙනවා. නැත්තම් ආයෙ පාරක් ණය ගන්න වෙනවා. ඉතින් ඒක නිසා ඒක ඉතාමත්ම වැදගත් අපේ ඉස්සරහට යන්න. ඒක පළවෙනි නිර්දේශය. ඒ වගේම අපිට තව කරන්න වෙන දෙයක් තමයි අපිට ආයෝජකයන්ව ගෙන්න ගන්න නම් ක්‍රෙඩිට් රේටින් එක විතරක් උඩට ගියාට හරියන්නේ නැහැ. අපේ ආයෝජන සඳහා ඉඩම් අවශ්‍යයි. ඒ සඳහා ක්‍රියාපරිපාටි අවශ්‍යයි. ඒ සිදුවීමත් අනිවාර්යෙන්ම සිදුවිය යුතුමයි. ආයෝජකයන් ගෙන්න ගන්න නම් ඔවුන් සඳහා පහසු වටපිටාවක් හැදෙන්නේ. ඉතින් ඒ දේවල් දෙක තමයි මම හිතන්නේ මූලික වශයෙන් කරන්න. තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඔය දෙකට අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් යෝජනා ඕනෑ තරම් තිබෙනවා. ඒක කරා නම් මම හිතන්නේ මීට වඩා ව්‍යාපාර සාර්ථක වෙයි. අන්තර මූල රට මුදල් අපට මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනා කරලා තියෙන 2031 දක්වා ප්‍රතිව්‍යුහගත කිරීමක්ද යොන් යෝජනා කරලා තින්නේ. එහෙම කරලා නම් ඇයි යොන් එහෙම කරන්න හේතුව? සාමාන්‍යයෙන් ආර්ථිකයක් කර දැන් අමාරු අට වලක වැඩුණාට පස්සේ නැවත වරක් ණය ප්‍රතිව්‍යුහගත මේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තාට පස්සේ නැවත ණය ගෙවන්නේ යද්දී ඒ සඳහා ඒ රටට පොඩ්ඩක් අපි කියන දෙපැයින් නැගී සිටින්න කාලයක් අවශ්‍යයි. ඉතින් ඒ කාලය නිසා තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ටිකක් කාලයක් යෝජනා කරලා තිබුණේ. නමුත් අපි තාම දන්නේ නැහැ කවදිනම් මේක ගෙවන්නේ කියලා. කියන විදිහට 2028 ඉඳන් ගෙවන්න වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම වුණත් අවුරුදු 3-4කින් මේක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් කොහොම වුණත් මං හිතන්නේ ඒක තීරණය වෙන්න ඕනේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපිට ලැබිච්ච ණය සහනය අපේ රට ආර්ථිකමය වශයෙන් උඩට ගන්න ප්‍රමාණවත්ද කියලා. ඉතින් මේ ප්‍රමාණය අනුව තමයි අපිට තීරණය කරන්න මේක එළියට ආවට පස්සේ. ඉතින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඒ අවුරුදු 10ක වගේ කාලය දීලා තියෙන නිසා තමයි අතන 2022 ඉඳලා 32 වගේ කාලයක් වෙනකන් සහන කාලයක් දුන්නේ. ඒ කියන්නේ උන්ගේ ඇස්තමේන්තුවල 32න් පස්සේ වගේ තමයි මේක මුලින්ම ගෙවන්න පටන් ගන්න කියලා.